අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චර්ම රෝග අතර ඉතාමත් බහුලව තියෙන සහ ඉතාම පීඩාකාරී රෝගයක් සම්බන්ධයෙන්. මෙය සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේ තියෙන පොතු කවර කියලා අපේට සොරයිසිස් කියලා හඳුන්වනවා. මේ රෝගයේ ලක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන් සමේ බාහිර වශයෙන් සුදු පැහැති එහෙම නැත්නම් රතු පැහැති එහෙම නැත්නම් කළු පැහැති ආකාරයට සම පුරාම කොරළ වගේ පොතු ගැලවෙන ස්වභාවයක් දකින්න පුළුවන් මේ රෝගේ. ඒ වගේම සමහර වෙලාවට මේ රෝගයේ කසන ගතියක් තියෙනවා. කසන කොට මේ පොතු ගැලවෙන අවස්ථාවක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ රෝගය ඇත්තටම කියනවා නම් කෙනෙකුගෙන් කෙනෙකුට බෝ නොවන රෝග ගණයට තමයි අයිති වෙන්නේ. එම නිසා පොතු කබර තියෙන කෙනෙක් සහ එම පවුලේ තවත් හිතවත්තු ඉන්නවා නම් ඥාතීන් ඉන්නවා නම් ඕම් විය යුතු අවස්ථාවක් නෙමෙයි මේක. පොතු කබර කියන්නේ සොරයිසිස් කියන්නේ බෝ නොවන රෝග ගණයට අයිති රෝගයක් විදිහට තමයි අපිට හඳුනා දෙන්න ඕනේ. වටිනා වෛද්‍ය වැඩසටහන් බැලීමට දැන් subscribe කරන්න. හොඳයි. වෙනත් චර්ම රෝග හා සමානවම මෙම පොතු කබර රෝගයටත් බොහෝ වේලාවට බලපාන්නේ ශරීරයේ තියෙන රක්ත දූෂණය. එහෙම නැත්නම් රක්තයේ තියෙන විෂමතාවය. එතකොට අපි මෙම රෝගයට හේතුව විදිහට දකින්නේ රක්තයේ දූෂණය වුනේ කෙසේද? රක්තයේ විෂම වුනේ කෙසේද? අන්න ඒ කරුණ මත තමයි අපි මේ රෝග නිදානය මෙම පොතු කබර රෝගයට සොයා බලන්න උත්සුක වෙන්නේ. ඊළඟ කාරණේදී අපිට දකින්න පුළුවන් මෙම රෝග නිදානයට හේතු වුනේ සමහරක් වෙලාවට ආහාර පානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ තියෙන යම්කිසි දෝෂයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුඛ මාර්ගයෙන් ලබා දෙන වෙනත් ඖෂධයක තියෙන විෂගතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුඛ මාර්ගයෙන් ලබා දෙන වෙනත් ආහාරයක හෝ පානයක තියෙන විෂගතියක් වෙන්න පුළුවන් මෙම රෝගයට හේතු වෙන්නේ. එහෙමනම් අපි එම විෂගතිය බැහැර කිරීම, රක්ත ශෝධනය කිරීම මෙම පොතුකබර රෝගය සුවකරනද ඉතාම වැදගත් වෙන චිකිත්සාවක් විදිහට සලකනවා. පොතුකබර රෝගය සුව කිරීමට යාමේදී මෙහි නිදානය මෙන්ම රෝග ලක්ෂණ මෙම පොතුකබර රෝගයේ ඇති වෙන ලක්ෂණත් ඉතාම වැදගත් වෙනවා මේ සුවපත් කිරීමට. පොතුකබර රෝගය අපිට හරියට හඳුනා ගැනීම තුලින් එයට නිවැරදි චිකිත්සාව නැත්නම් ප්‍රතිකාරය කළා හරියට සුව කරන්න පුළුවන්. එතකොට මෙම රෝගයේ ලක්ෂණ මොනවාද කියන එක ඇත්තටම ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී පළමුවෙන්ම දකින්න පුළුවන් හමේ ඉතාම කුඩා පැල්ලම් මතුවී ඒවා කාලයක් යනකොට කසන ගතියට ලක් වෙලා සමහරක් වෙලාවට ඒක සුදු පැහැදි වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඒක රතු පැහැදි වෙන්න පුළුවන් යම් විටක ඒක කළු පැහැදි වෙන්නත් පුළුවන්. එතකොට ඒ ඉතා කුඩාවට ඇතිවිච්ච පැල්ලම් ටිකෙන් ටික ව්‍යාප්ත වෙලා විශාල වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ වගේ කුඩු හැලෙන්න කසන ගතිය ඇති වෙන්න පොතු ගැලවෙන්න අන්න එවැනි ලක්ෂණ මේ රෝගීන් දකින්න පුළුවන්. බොහෝ වෙලාවට මෙම රෝගීන්ට දාඩිය දැමීම ඉතාම අඩුයි. එහෙම නැත්නම් දාඩිය දැමීම ඉතාම වැඩි. ඒත් එක්කම මෙම දාඩිය ඉතාම දුර්ගන්ධයෙන් යුක්ත වෙන අවස්ථාවක් දකින්න පුළුවන්. තවත් අවස්ථාවක් තමයි මෙම රෝගයේ තියෙන මේ රෝගේ තීව්‍ර තත්ත්වයටපත් වුනාම ඉතාම උච්ච තත්ත්වයටපත් වුණාට පස්සේ බොහෝ වෙලාවට මෙම රෝගයේ නියපොතු වලට බලපාන වෙලාවල් තියෙනවා. නියපොතු වල විකෘතිතාවය. ඉතාම තදින් මෙම රෝගයේ දකින්න පුළුවන්. ඊට අමතරව හිස් කබලෙ. මෙම රෝගයේ තියෙන එම පොතු ගැලවීම ඉස්කබලේ විශාල ප්‍රමාණයක පැතිරලා ගිහිල්ලා ඉස්කබලේ සමහර වෙලාවට කොණ්ඩය ගැලවී යාම ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොණ්ඩයට යටින් විශාල තට්ටුවක් ඇති වෙනවා මෙම පොතු පොතු වගේ මෙම රෝගයේ. එතකොට මෙම රෝගයේදී පීඩාව බොහෝ වෙලාවට ඇති වෙන්නේ ශරීරයේ ඇති වෙන බාහිර කැසීමම. එතකොට එම කැසීම සමහරක් වෙලාවට අවුවේ ඉන්නකොට වැඩි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අවුවෙන් බැහැර වෙලා රාත්‍රී කාලෙදී වැඩි වෙන්න පුළුවන්. එක එක රෝගියාට මේක එක එක ආකාරයට බලපාන. අනිත් පැත්තෙන් මෙම රෝගය බාහිර වශයෙන් බරපතල ලෙස වේදනාවක් නොදුන්නත් බොහෝ විට රෝගීන්ගේ මානසිකව ඉතාම පීඩනයට ලක් කරන්න පුළුවන් තත්ත්වයේ රෝගයක් තමයි මෙම රෝගය. කෙනෙක්ට මෙම රෝගය වැළඳුනාට පස්සේ බාහිර සමාජයට යෑම ඉතාම අසීරු තත්යකට පත් වෙනවා. එම නිසා ඔවුන්ට මානසික පීඩාව අධික ලෙස බලපාන අවස්ථාවක් තියෙනවා. අපි ප්‍රතිකාර කිරීමේදී මානසික සෞඛ්‍ය ශාරීරික සෞඛ්‍ය යන දෙකම ගැන සලකා බලලා තමයි මේ ප්‍රතිකාරය සිදු කරන්නේ. අපි දැන් මෙම රෝගයේ ඉතාම වැදගත්ම අවස්ථාව විදිහට සලකන මෙම රෝගය සුව කර ගැනීමට යොදා ගන්නා ප්‍රතිකාර. එහෙම නැත්නම් චිකිත්සාව ගැන සලකලා බලමු. බොහෝ වෙලාවට ඕනෑම චර්ම රෝගයක් වගේම මෙම පොතු කබර රෝගයේදී බොහෝ වෙලාවට රෝගීන් පෙළඹෙන්නේ බාහිර ප්‍රතිකාරවලට. එහෙම නැත්නම් ඒ කියන්නේ බාහිර වශයෙන් මොනවා හරි ආලේපයක් ගැල්වීමක්
එහෙම නැත්නම් තෙල් වගේ දෙයක් ගැල්වීමක් එවැනි දෙයක ඉතින් මේ සුව කරන්න උත්සාහ කරගන්න. එම බාහිර ප්‍රතිකාරත් සමගම නූතනයේ බහුලව දක්නට ලැබෙනවා මෙම රෝගයේ සහ తాවකාලික ප්‍රතිකාර භාවිත කිරීම. తాවකාලික ප්‍රතිකාර වලින් වෙන්නේ රෝග ලක්ෂණ එනම් මෙව හැමෙන් එළියට දාපු කසන ගතිය, කුඩු හැලෙන එක, පොතු කරවෙන එක, తాවකාලික යටවත් වීම පමණයි. මම එහෙම කියන්න හේතුව තමයි මෙම රෝගයේදී මම මුලින්ම සඳහන් කරා මේට හේතු වෙන්නේ රක්ත දූෂණය කියන. එහෙමනම් අපි රක්ත දූෂණය වුණා නම්, රක්තයේ විෂම වුණා නම් අපි රක්ත ශෝධනය කියන එක ප්‍රතිකාරයේදී ඉතා වැදගත් වෙන කටයුත්තක් විදිහට සැලකන්න ඕන. නමුත් බාහිර ආලේපණයකදී බාහිර වශයෙන් ප්‍රතිකාර කිරීමේදී මෙම රක්ත ශෝධනය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අපි පාරම්පරික වෙදකමේදී මෙම රෝගීන් දහස් ගණනක් සුව කරලා තියෙනවා. පාරම්පරික වෙදකමේදී අපි මෙම පොතුකබර රෝගය ඉතාම සාර්ථක සුවපත් කරලා තියෙනවා. එතකොට එහෙම සුවපත් කරන්න අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එම ක්‍රමවේදයේදී පළමුවෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මෙම රෝගීන්ගේ රක්ත ශෝධනය සිද්ධ කිරීම. එතකොට රක්ත ශෝධනය සිද්ධ කිරීමේදී වමන කර්ම, විරේචන, රක්ත මෝක්ෂණ එවැනි මොනවා හරි කර්මයක් මොනවා හරි ක්‍රමවේදයක් යොදා ගන්නවා අපි මුලින්ම මෙම රෝගීන්ගේ රක්ත ශෝධනය කරන්න. ඊට අමතරව රක්ත ශෝධනය සමගම මෙම රෝගීන්ට වැළඳිලා තියෙන වෙනත් අපහසුකම් සමහරක් වෙලාවට පොතුකබර රෝගියෙක්ට අධික ලෙස ඉසරදී තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට පොතුකබර රෝගියෙක්ට ගේ අධික ලෙස මුත්‍රා පහවීම, මුත්‍රා දැවිල්ල, මුත්‍රාවල යම් කිසි දෝෂ තියෙන්න පුළුවන්. ඊළඟ වකුගඩු වල යම් කිසි ආසාදන ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම රෝගීන් සෙම් රෝග වලින් පීඩා වෙමින් ඉඳගට තියෙනවා. එතකොට අපි රක්ත ශෝධනය සමගම ඊගාවට මේට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් රෝග වලට අනිවාර්යෙන් ප්‍රතිකාර කරන්න අවස්ථා මේදී යොදා ගන්නවා. ඒ විදිහට චිකිත්සා පද්ධතියක් මගින් අපිට මේ පොතුකබර රෝගී ශරීරයෙන් සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන්. එහෙමනම් කෙනෙක් මේවාට දිගින් දිගටම తాවකාලික ඖෂධ ලබාගෙන තියෙනවා නම් දැනටත් ලබා ගන්නවා නම් එම తాවකාලික ඖෂධ වලින් ශරීර අභ්‍යන්තර ප්‍රතිකාරයක් සිද්ධ වෙන්නේ නැහැ. ශරීර අභ්‍යන්තර ප්‍රතිකාරයක් සිද්ධ වෙලා ශරීර අභ්‍යන්තරයෙන්ම මෙම රෝගේ බැහැර කරොත් එම අපිට ඉතාම පහසුවෙන් මෙහි නියත සුවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. රෝගියාගේ නියම කැපවීමක් උත්සාහයක් තිබෙනවා නම් අපේ ප්‍රතිකාර පන්තිය හරහා අනිවාර්යයෙන්ම මෙම පොතුකබර රෝගේ ශරීරයේ සම්පූර්ණයෙන්ම බැහැර වෙන ආකාරයට අපිට සුව කිරීම ලඟා කර දීම අනිවාර්යයෙන්ම සිදු කරන්න පුළුවන්. මෙහිදී ඕනෑම රෝගයක් මෙන්ම රෝගියාගේ අවශ්‍යතාවය, රෝගියාගේ ඉවසීම, රෝගියාගේ ඇවතුම් පැවතුම් සහ රෝගියාගේ වෛද්‍ය අනපිළිපැදීම ඉතාම වැදගත් වෙනවා. වෙනත් රෝග වගේ නෙමෙයි මෙම රෝගය බාහිර සමාජයට ඉතාම පිළිකුල් සහගත තත්ත්වයේ රෝගයක්. එතකොට මෙහිදී අපි ඉතාම ඉවසීමෙන් මේ ප්‍රතිකාර පන්තිය කරගෙන ගියොත් එම තත්ත්වය අපිට සම්පූර්ණයෙන්ම බැහැර කරන්න පුළුවන්. එම නිසා පාරම්පරික වෙදකමේදී මෙම පොතුකබර රෝගය සම්පූර්ණයෙන් බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. අපි විසින් සියලුම ඖෂධ වර්ග ලබා දෙනවා. ඒවා දෛනික කටයුතු කරන ගමන් භාවිත කරන්න පුළුවන්. එතකොට සමහර අයගේ මතයක් තියෙනවා මේ සිංහල බෙහෙත් පාවිච්චි කිරීමේදී මෙම රෝගය ගොඩක් කරලා වැඩි වෙනවායි කියලා. ඇත්තටම එවැනි තත්ත්වයකට භාජනය නොවි එවැනි තත්ත්වයක් ඇති නොකර තමයි මෙතෙක් මම මෙම රෝගීන් සුවපත් කරලා තියෙන්නේ. එම නිසා සාමාන්‍ය ඇවතුම් පැවතුම් වලට අනුගත වෙමින් මෙම රෝගය අපේ පාරම්පරික වෙදකමේදී ඉතාම පහසුවෙන් සුව කර ගැනීම හැකියාව අපි සකස් කරනවා. වත්මෙවැනි වටිනා වෛද්‍ය වැඩසටහන් බැලීමට දැන් subscribe කරන්න.